අද අප සොයා යන්නේ ව්‍යාපාරයක් ලෙස කෘෂිකර්මයේ ජයගත් දිරියකොවි මහතෙක්. ඔහු නමින් ජයවර්ධන මහතා. කෑකල්ල දිස්ත්‍රික්කයේ ඩින්ලෑන්ඩ් ස්ටේට් නමින් සමූදාන ගොවිපලක් ඔහු පවත්වාගෙන යනවා. අක්කර 13ක රඹුටන් වගාවක්, අක්කර 12ක් පුරා පැතිරුණු පොල් වගාවක් වගේම අතුරු වගාවක් විදිහට අන්නාසිත් දකින්න පුළුවන්. ගොවිපලේ එක් පසකින් සත්ව පාලනය ඉතා සාර්ථකව පවත්වාගෙන යනවා. ගවයන්, ඌරන්, එළුවන්, ගම්කුකුලන් සත්ව ගොවිපලේ දකින්න පුළුවන්. අපට මෙය ස්වම්පෝෂිත ගොවිපලක් ලෙසයි පෙනී ගියේ. පොල් වගාව අතර අතුරු පෝග වගා කිරීමෙන් යොදන ජලය, පොහොර කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමක පවතිනවා. නිදසුණක් විදිහට දිනෙන් දින පොල් අස්වැන්න වැඩිවීම පෙන්වා දෙන්න පුළුවන්. භෝග විවිධාංගීකරණය වීම නිසා පාංශු සංරක්ෂණය, පාංශු පෝෂකත්වය, වයනය ආදී ගුණාංගත් වැඩි වෙනවා. රුවන්වැල්ල කෘෂිකර්ම උපදේශක කොට්ටාසේ අක්කර 600ක ප්‍රමාණ අන්නාසි වගාව සිද්ධ කරනවා. මේ ඩින්ලන් වත්තේ අපේ ජයවර්ධන මහත්තයා අක්කර 12ක වගාවක් තමයි මේක කරලා තියෙන්නේ. මේ වෙනකොට පළවෙනි අස්වැන්න අරගෙන ඉවරයි. මේකේ වගා කරනකොට සාමාන්‍යයෙන් වගාවට එක පැලයකට රුපියල් 50ක විතර වියදමක් යන වගාව නඩත්තු කිරීම සඳහා සහ සියලු වැඩ සඳහා ආදායමක් හොඳ ආදායමක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අක්කරයකට රුපියල් 350,000ක විතර ආදායමක් තියෙනවා. කම්කරු ශ්‍රමය තමයි ටිකක් හොයාගන්න අපහසුතම තියෙන. නමුත් මේ වත්තේ කට්ටිය ගොඩක් උනන්දුවෙන් වැඩ කරන නිසා ඒක ගැටලුවක් වෙලා නැහැ මෙතුමට. මේක පෑයුම් සහිත ඉලමක්. ඒක නිසා සමෝච්ච අනුව තමයි මේ අන්නාසි වගාව සිද්ධ කරලා තියෙන්නේ. මේ වගාවට අමතරව මේක බලාපොරොත්තු වෙන අවුරුද්දක් ඇතුළත රබර් වගාව සඳහා යන්නේ. ඒක නිසා මේ වගාව අවසානයේදී මේකේ රබර් වගාවක් ඉතුරු වෙනවා. පාන් සංරක්ෂණ කටයුතු සාමාන්‍ය මේ සමෝච්ච රේඛා අනුව සිදු කිරීම නිසා පාන් සංරක්ෂණය ඉතාමත්ම ඉහළ මට්ටමකට පවත්වාගෙන යන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. වල්මර්ධනය කරන්න සාමාන්‍යයෙන් පැල අතර විතරයි. දැන් මේ සිද්ධ කරමින් පවතින්නේ දෙවනි වතාවට අස්වැන්න ගැනීම සඳහා වගාව යොමු කරගන්න එක. ඒ සඳහා ආයිස්තර දෙවනි වතාවේදී අපිට පැල දෙකක් තුනක් ගන්න පුළුවන් අලුත් පැල විදිහට. එතකොට ඒකිනුත් අපිට ආදායමක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව වැඩි කොළ අපි අයින් කරනවා. ඊට පස්සේ පෝරේදීමක් කරන්නේ යූරියා වගේ පෝරක් පසුව යොදලා මේ ගහ ඉසල සංවර්ධනය කරගෙන තමයි ඊට පස්සේ ගෙඩි හැදීම සඳහා අපි පොහොර යෙදීම කරන්නේ. හෝමෝන් යෙදීම මේ කටයුතු සඳහා වියදමක් ගියත් සාමාන්‍යයෙන් ලොකු ආදායමක් ගන්න පුළුවන්. අක්කරයකට රුපියල් 350,000ක් කියන්නේ අක්කර මෙතන 12ක් තියෙන ලොකු ආදායමක්. ඊට අමතරව පැලවලින් ලොකු ආදායමක් ගන්න පුළුවන්. සමෝදාන ගොවිපලක් ලෙස පවත්වාගෙන යන නිසා ගව මූත්‍ර, ගොම, එළු පොහොර, ඌරු කොටුවේ අපද්‍රව්‍ය, කුකුල් පොහොර නිතර නිතර වගාවන්ටම එකතු කරලා. ඇත්තටම අපි අද මෙතන මේ ඇවිල්ලා ඉන්නේ අපි මේ සමෝදාන ගොවිපල පිහිටවල තියෙන අපේ ජයවර්ධන මහත්තයා ඉඩම තුල. ඉතින් ඒතර අපිට දකින්න පුළුවන් වෙනවා මේ පරිසරයට ආවන් පස්සේ මෙතන තියෙන අපේ මේ පොල් වගාවත් එක්ක අන්නාසි වගාව අපි මෙතන පිහිටවලා තියෙනවා. ඒතර අපි ඉතින් බලාපොරොත්තු වෙන්නේ මොකද පොල් ගහ අවුරුදු 5-6ක් යනකල් මෙතන බොහොම නිරාවරණ වෙලා තියෙන්නේ. ඉතින් එතනදී අපිට පුළුවන් වෙනවා මේ හිස් භූමියෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඉතින් මෙතන අපිට දකින්න ලැබෙනවා අන්නාසි වගාව. මේක අපේ දෙපාර්තමේන්තු නිර්දේශන අනුව පරතරයට හිටවලා තියෙනවා. ඒ වගේ අපිට මීට අමතරව අපිට පුළුවන් අපිට මෙතනින් එහාට ගිහිල්ලා කොමඩු, කිරියල, එහෙම නැත්නම් අපිට වැල්ලල වලට යන්න පුළුවන්. ඊට පස්සේ කොච්චි, හිනිමිරිස් ඒ වගේ දේවල්ට අපිට යන්න පුළුවන්. ඉතින් මෙතන සාර්ථක භෝග වගාවක් දකින්න ලැබෙනවා. ඒ වගේම මෙතනින් අපිට ගන්න පුළුවන් වෙනවා අපට තියෙන ඌරු ගොවිපලෙන් ඌරු අපද්‍රව්‍ය, කුකුල් අපද්‍රව්‍ය, ඒ ඊටසේ එළු අපද්‍රව්‍ය සියල්ලම අපිට පුළුවන් මේ සඳහා යොදාගෙන මේක කාබනික සහ රසායනික මැදින් IPNS කියන ක්‍රමය මෙතන ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපිට ඒ தත්ත්වය මේ ගොවිපල තුළ අපි දකින්න පුළුවන් වෙනවා. ඒ තුළ අපේ ජයවර්ධන මහත්තයා ඉදම තුළ කුෂික මේ රුවන්වැල්ල කොට්ටාසය තුළ අපිට තියෙන ලොකුම ගැටලුවක් තමයි වනසත්ව හානිය. ඉතින් වනසත්ව හානියට පිළිමයක් ලෙස අපිට කුෂික පළාත් කුෂික දෙපාර්තමේන්තුවත් ඒ වගේම ජනතා ලේකංකාරයල එකතු වෙලා අපිට දෙන්න පුළුවන් වුණා. මේ ඌරංගෙන් ඒ වගේම රිලවුන්ගෙන් වඳුරංගෙන් දඬුලේ නංගෙන් ආශ්‍රය කරගන්න මේ වැට දැල් සහ කරන්ට් වැටක්. ඉතින් ඒක ලොකුවට ප්‍රයෝජනක් වුණා අපේ මේ රුවන්වැල්ල කොට්ටාසය තුළ ගොවි මහත්තුරුන්ට. එතුමල්ලන්ට පුළුවන් වුණා ඒ මගින් මොකට අපිට අකර 10ක් විතර වට කරගන්න පුළුවන්. ඒ නිසා ලොකු රුකුලක් වුණා මේ මහා පරිමාණ අන්නාසි වගාව ගොවියන්ට. ඒ වගේම මේ අතුරු බෝයලස පොල්, රබර්,
සිරුම බෝග අපිට ආරක්ෂා කරගන්න හැකුණයි ක්‍රියාමාර්ගය තුළින්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක මහත්වරුන්ගෙන් ලබා දෙන දායකත්වයද ප්‍රශංසනීය බවයි ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ. මම මේ වත්ත මූලිකවම ගත්තේ 2015 මාර්තු මාසේ. අරගෙන මේ රම්බුටන් එතකොට ගැට රම්බුටන් ඉඳලා මැයි මාසේ වෙනකොට මම රම්බුටන් ගැන මෙලෝදයක් දන්නේ නැහැ. මේගොල්ලෝ කිව්වා රම්බුටන් කඩන්න ඕන, රම්බුටන් සත්ගෙඩියට 75ක් දෙනවා, 750ක් දෙනවා. එහෙම කරලා කොහොම හරි අපි ඒ අවුරුද්ද බේරගත්තා. ඊට පස්සේ AI මහත් එක්ක ආවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්. එයාගේ නම සඳරුවන් වීරසිංහ. ඒ මහත්තයල කිව්වා මේකේ මේ ගම්බිරි සෝවන්න පුළුවන්, එතකොට පුවක් වවන්න පුළුවන්, එතකොට ඒ වගේ ගොඩක් ඒවා ගැන අන්නාසි ඒවා මේවා ගැන කිව්වා. ඉතින් අපි ඒ මහත්තයාගේ උදව්වෙන් අපේ සේවක පිරිසත් එක්ක, මොකද මම මේ ගැන කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ, ඉතින් කරගෙන ගියා. කරගෙන යනකොට අපිට ආවා මේ ඔය සේර, කරපිංචා, රම්පේ වගේ දේවලුත් කරා. ගස් ලබු ඒවා අතරම ආතා පළතුරු ජාති ලාවලු කියන්නේ හිඟ වේගෙන යන පළතුරුත් ඒ මහත්තයාට ලබා දුන්නා පැල. එහෙම වවාගෙන යනකොට තව මහත් එක්ක ආවා. එයත් ආවේ මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සුනිල් වීරසිංහ කියලා. එයා තමයි මට දුන්නේ සම්පූර්ණම මේ සත්ව පාලනය ගැන. අද මේ මහත්තේ රම්බුටන්, පොල්, අන්නාසි, ගම්බිරිස්, පුවක්, බුලත් සෑම වර්ගයේම පළතුරුත් තියෙනවා. හිඟ වේගෙන නෙල්ලි, ලොවි, මසන්, නමිනං, ලාවලු, බෙලි, අවකාඩෝ, ප්‍යාස් ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් එළුවෝ, ඌරෝ, බ්‍රොයිලර්ස්ලා, ගංගකිලියෝ, කලුකුන්. කලුකුන් නම් තාම නැහැ, කලුකුන් ඕඩර් කරලා තියෙනේනවා එන සුමානේ. එතකොට එළහරක්, එළහරක්. ඉතින් මේක මේ 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 වත්තේ වැඩ කරන්නේ ගම් දෙක මිනිස්සු විතරයි සම්පූර්ණයෙන්ම. උඩ කණුගල ගමයි, කණු ගුඩුඹි ගන්නයි, ඒ ගම් වල මිනිස්සු විතරයි පාරු දෙක වැඩ කරන්නේ. ඉතින් මම මේක දැන් ටිකක් හොඳට කරගෙන යන බලාපොරොත්තු වෙනවා. මොකද මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය උඩ. රුවන්වැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ රාජපක්ෂ මහත්මියගේ දායකත්වයේද අපහට දැකගත හැකි වුණා. සත්ව පාලනය සාර්ථකත්වයට ගෙන යාමට නිතර නිතර පැමිණ උපදෙස් ලබා දෙන්නේ සත්ව සංවර්ධන උපදේශක RR වීරසිංහ මහතායි. කෑගල්ල කලාප නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමිය අප සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ පළතුරු වගා ප්‍රවර්තන වැඩසටහන් පිළිබඳව අදහස් දැක්වුවේ මේ ලෙසයි. සබරගමු පළාතේ විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ පළතුරු වගාව ව්‍යාප්ත කාණ්ඩ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල ව්‍යාපෘති ගණනාවක් සිද්ධ කරනවා. විශේෂයෙන්ම බද්ධ පළතුරු පැල කෑගල්ල දිස්ත්‍රික්කයට සුදුසු රඹුටන්, අන්නාසි, ඒ වගේම දූරියන්, දැන්ට අපි දොඩම් සිට්‍රස් විශේෂත් හඳුන්වා දීගෙන යනවා. ඒ වගේම ඌණ භාවිත පළතුරු ව්‍යාප්ත කරන්න දෙපාර්තමේන්තුවේ නිර්දේශිත පැල ලබා දීම ප්‍රධාන වශයෙන් කරනවා. මේ සෑම පළතුරු වර්ගයක්ම 50% සහනාධාරය යටතේ තමයි ගොවින්ට අපි ලබා දෙන්නේ. විශේෂයෙන්ම බද්ධ රඹුටන් වගාවට ගැන කතා කරාම දැන්ට වසර 10ක පමණ සිට මේ වගේ වතු සඳහා විශාල ව්‍යාපාරික මට්ටමේ වතු සඳහාත් පළතුරු පැල 50% සහනාධාරය යටතේ ලබා දීලා දැනට අස්සන්න නෙලන තත්ත්වයෙන් දකින්න තියෙනවා. ඒ වගේම ඌණ භාවිත පළතුරු ප්‍රදේශයේ වගේම පාසල් සිසුන් අතර ජනප්‍රිය කරන්න පාසල් උයන් ගෙවතු වැඩසටහනකුත් අපි දැනට ක්‍රියාත්මක කරනවා. මල්වාන විශේෂයේ රම්බුටන් තමයි අපි ගොඩක් ගොවින්ට දීලා තියෙන්නේ. මේ අස්සන්න නෙලන කාලය මම හිතන්නේ දිස්ත්‍රික්කයේ පුරාවට හෙක්ටයර් 200ක් පමණ දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය යටතේ ලබා දීලා තියෙනවා. ඒ වගේම හෙක්ටයර් 1600ක් පමණ වගා වපසරියක් දිස්ත්‍රික්කයේ පළ දරන ගස් දකින්න ලැබෙනවා. ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම අස්සන්න ලැබෙන කාලයේ අලවි ගැටලු සාමාන්‍යයෙන් තියෙනවා. මොකද අපිට වෙළඳපළේ රඹුටන් ගෙඩියක් රුපියල් 4-5ක් වෙනකොට අපි ගොවි මහත්තුරුන්ගෙන් ගන්න රුපියල් 2-2.50ක් වගේ ගන්නකට තේ නිසා අලවි සම්බන්ධීකරණයේදී දෙපාර්තමේන්තුව පුළුවන් විදිහට මැදිහත් වීම දැනට සිදු කරනවා.
දුරියම් වගාව ගැන කතා කරොත් කෑගල් දිස්ත්‍රික්කයේ දැනට හෙක්ටයාර් 70ක් පමණ දුරියම් වගාවට යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කවදත් මම හිතන්නේ තා විශාල පැරණි ගස් කෑගල් දිස්ත්‍රික්කයේ තිබුණා. නමුත් බද්ධ දුරියම් වලට ගිහින් අපි මේ වසරේ දුරියම් පොකුරු ගම්මාන වැඩසටහනට ඇතුළත් වෙලා තියෙනවා. හොරණ පළතුරු සංවර්ධන ආයතනයත් සමග අක්කර 30ක හොරණ ජම්බෝ වර්ගයේ දුරියම් වගාවක් ව්‍යාප්ත කරන්න. ඒ වගේම ගොවින් අතර අනිකුත් වගාවන් සඳහා ප්‍රචලිත කිරීමේදී විශේෂයෙන්ම අලබෝග, කිරියල, දේශීයාල වර්ග අපට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වන සතුන්ගේ හානිය, ඌරන්ගේ, ඉත්තෑවන්ගේ වගේ. ඒ සඳහා ආරක්ෂිත වැටදැල් 50% සන්නාධාරී යටතේ ලබා දීමත් දැනට අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම විදුලි වැට දැනට විශාල පරිමාණයෙන් කෙන්න අලවගාවන් සඳහා විදුලි වැට සූර්ය ශක්තිය උපයෝගී කරගෙන ඒ වගේම විදුලිය භාවිතයෙන් විදුලි වැට ව්‍යාප්ත කිරීමත් දැනට කරනවා. ඒත් එක්කම විශේෂයෙන්ම මම හිතන්නේ ඌණ භාවිත පළතුරු ගත්තොත් අපි අපේ පැරණි ගම්වල කොහොමත් කෑගල් දිස්ත්‍රික්කයේ ඉතා විශාල ප්‍රභේද ගණනාවක් තිබුණා. දැනට අපි ඌණ භාවිත පළතුරු 36ක් පමණ මම හිතන්නේ දිස්ත්‍රික්කයේ සංරක්ෂණය කරමින් තවදුරටත් බද්ධ පැල ව්‍යාප්ත කරමින් පැවතිනවා. ඒ වගේම පොල් වගාව යටතේ අතුරු භෝගයක් විදිහට අන්නාසි වගාව ව්‍යාප්ත කරන්නත් දැනට කටයුතු කරනවා. මේ සියලුම පැල ලබා දීමේදී 50% සහනාධාරය යටතේ සපරගමු පළාත් නිශ්චිත කාර්ය සංගම වැඩසටහන යටතේ තමයි ලබා දීම කෙරෙන්නේ. ඒ වගේම පැල සිටුවෙන් පස්සේ කෘෂිකාර්ය උපදේශක මහත්මාත්මින් කොට්ටාෂි 27ක් පමණ ශේෂ්ත්‍රයේ සිටිනවා. ඔවුන් මගින් මේ පැල ව්‍යාප්ත කරනවා අපි බද්ධ පැල ලබා දීම. ඒ වගේම පැල සිටෙව්වට පස්සේ නඩත්තු කටයුතු, ඒ වගේ පුනරුත්ථාපන කටයුතු, විශේෂයෙන්ම මේ රඹුටන් වැනි භෝග අස්වැන්න නෙළුවට පස්සේ සෑම කෘෂිකාර්ය උපදේශක කොට්ටාෂයකම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. පුනරුත්ථාපන වැඩසටහන. ගස්වල තියෙන අනවශ්‍ය කොටස් ඉවත් කරලා කොහොමද මේ ගස නැවත සකස් කරගන්නේ, ඒ වගේම පොහොර ලබා දීලා ඊළඟ කන්නයට සූදානම් කරගන්නේ කියන එකත් අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේ මේ සඳහා අවශ්‍ය උපකරණ සෙක්‍රටරි වර්ග, ඒ වගේ කප්පාදු කියත් ඒ සියලුම ද්‍රව්‍ය 50% සහනාධාරය යටතේ ලබා දෙනටත් අපි කටයුතු කරලා තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පවත්වනු ලැබූ හොඳම ගොවියා තේරීමේ තරඟයෙන් සබරගමු පළාත් හොඳම වාණිජ වගාව සඳහා දෙවන ස්ථානයත්, 2017 වසරේ ජාතික කෘෂි ව්‍යාපාර කවුන්සිලය මගින් පැවැත්වූ ගොවි සම්මාන උළෙලේ කෑගල දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයත් ජයවර්ධන මහතාට හිමි වුණේ ඔහුගේ ගොවිපලේ තියෙන සාර්ථකත්වය නිසාමයි. ඇත්තෙන්ම මෙවැනි ආදර්ශමත් ගොවි මහත්වරුන් රටට සම්පතක්. අපි මිහිකත දින වූ කණ්ඩායම ඔහුට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ගොවි මහතුනි, ඔබ වගා කරන කෘෂි භෝග පිළිබඳව කෙටි පණිවුඩ නොමිලේ ලබා ගන්න අපගේ කෘෂි SMS සේවයේ ලියාපදිංචිවන්න KSMS හිස්තනක්, නම හිස්තනක්, භෝගය හිස්තනක්, දිස්ත්‍රික්කය සඳහන් කර 19:20ට SMS කරන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පණිවුඩයක්.